හරි මමද කියලා දෙන්න යන්නේ ටොයෝටා එකේ ෆියුල් ප්‍රයිස් එක කොහොමද චේන්ජ් කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඩිස්ප්ලේ බටන් එක. ඩිස්ප්ලේ බටන් එක අපිට ඔබලා සෙටින්ග්ස් වලට යන්න ඕනේ. මම ෆ්ලෑෂ් එක ඔෆ් කරන්න. සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඩිස්ප්ලේ බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ. සෙටින්ග්ස් අතුලට යන්න. හරි. ඊට පස්සේ මෙනු බටන් එකම එකපාරක් ඔබලා අපිට පල්ලහට යන්න දෙන මෙනු බටන් එකෙන්මයි මෙනු බන් ඩිස්ප්ලේ බටන් එක එකපාරක් ඇවුවා දෙවෙනි පාරේ ඇවුවා දෙවෙනි එකේ තියෙන්නේ මේ වොලට් එක චේන්ජ් කරන ප්‍රයිස් එක චේන්ජ් කරන එක. ඊට පස්සේ ඒක ඔබාගෙන හිටියා. දැන් ඔයාලට පේනවා උඩින්ම තියා 338 තමයි පෙට්‍රල් ලීටර තිබ්බේ. දැන් අද 420 වෙලා තියෙනවා. ඉතින් මම 420ට මේක වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ මම ආයෙත් පාරක් ඩිස්ප්ලේ බටන් එක පාරක් ඔබනවා. ඔන්න 338 වෙනස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙනු බටන් එක සමාවෙන්න මෙනු බටන් එක නෙමෙයි ඩිස්ප්ලේ බටන් එක. ඉතින් ඩිස්ප්ලේ බටන් එක ඔබාගෙන දැන් අපේ 339 තියෙන්නේ 340 41 මෙන්න මේ විදිහට 400 දැන් අද ප්‍රයිස් එක 420යි 420ට එනකල් ඩිස්ප්ලේ බටන් එක ඔබාගෙන ඉන්නවා 420ට එනකල්. 390 400 5 600 609 11 10 10 18 19 20 ඔන්න 420ට අපි දාලා ටිකක් වෙලා ඉද්දි ඔන්න මෙතන යනවා. දැන් 420ට සෙට් වෙලා ඉන්නේ. 420ට ගියාට පස්සේ ආයෙ ඩිස්ප්ලේ බටන් එක ඔබන්න එපා. ඔටෝමැටිකලි ඒක යා චේන්ජ් කරගෙන 420ට දැන් දාගත්තා. ඉතින් ඔන්න ඔහම තමයි Toyota Aqua 2012 කලර් ඩිස්ප්ලේ එන එකේ ෆෝල් ප්‍රයිස් එක වෙනස් කරන්නේ. ඒ ෆෝල් ප්‍රයිස් එක වෙනස් කරාට පස්සේ අපි පල්ලහැට යනවා. මෙන්න මෙතනින් තමයි අපි බැක් යන්නේ. මෙතනට ගිහිල්ලා ඩිස්ප්ලේ බටන් එක ඔබාගෙන ඉඳියාම ආයෙ හිටපු තැනට යනවා. ඊට පස්සේ පල්ලහැට ගියාම දැන් ඔයාලට පෙන්නනවා මේ තියෙන්නේ අපි මෙන්න මේ එකෝ කියන මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලා දැන් මම 210ක් 221ක් දුවලා තියෙනවා. ඔයාලට පේනවා 221ට ලීටර කිලෝමීටර 29.33ක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ 2549 මේ 2549 46 පිච්චිලා තියෙන්නේ 338 ගානේ. මොකද මේක අපි හදලා තිබ්බේ 338 ගානේ. දැන් මෙතනින් පස්සේ හැදෙන හැම එකක්ම හැදෙන්නේ 420 ගානේ. එතකොට අපි දුවන හැම කිලෝමීටර එකටම රුපියල් කීයක් පිච්චිලා තියෙනවද කියලා මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. ඉතින් දැන් මම වලට පේනවා කටු දෙකක් විතර බැහැලා තියෙන්නේ. රුපියල් 2546ක් මෙතන පේනවට දැන් 420 ගානේ තෙල් ගහද්දී රුපියල් 5000ක විතර මේ වෙලාවේ වදිනවා කටු දෙකට. ඒ කටු දෙක ගැහුවට පස්සේ මම ට්‍රිප් ඒක මම සාමාන්‍ය පුරුද්දක් විදිහට සීරෝ කරනවා. ඒ කියන්නේ ෆුල් ටැංක් මම හැම වෙලෙම තෙල් ගහනවා. ෆුල් ටැංක් ගන්න හැම වෙලෙම මම පුරුද්දක් විදිහට ට්‍රිප් ඒක සීරෝ කරනවා. ඉතින් එතකොට ට්‍රිප් ඒකේදී මට බලා ගන්න පුළුවන් ආයෙ තෙල් ගහනකල් මම තෙල් කොච්චරක් පුච්චලා තියෙනවද කියලා බලලා මම සෙඩ් එකට ගියාම හරියටම රතුපාට කොටුව ඇතුලේ තියෙන ගාන කියලා මට ගන්න කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් ගහන්න කියලා. දැන් මම දැන් මේ වෙලාවේ 2546 හරියන්නේ නැහැ. මොකද 338 තිබ්බ එක දැන් 420ට වැඩි වෙලා තියෙන නිසා ඊළඟ වතාවේ ඉඳන් අපි තුන් මේ දැන් 338මයි තියෙන්නේ කියලා මේ වෙද්දි ගාන පෙට්‍රල් වල ගාන 338 නම් හරියටම 2546ක් අපි හිතමු 2550ක් ගහද්දි කට ළඟටම පිරෙනවා. ඉතින් මේක හුඟක් ප්ලේසි ඇක්වා වලට මම ප්‍රියස් වලත් මම හිතන්නේ මේ සිස්ටම් එකේ තියෙනවා. ඇත්තරම මරණ ලේසි සෙඩ් එකට ගිහිල්ලා අදාළ ගාන කියන දේ කට ළඟට වදිනවා. ආය අඩුත් නැහැ වැඩිත් නැහැ. කට ළඟට ගහ ගන්න ඕන නම් හරියටම එතනට වදිනවා. හැබැයි ඔයාලා කට ළඟට ගහන්න නැතුව එකපාරක් චුට්ටක් අපි තුමු ලීටර එක විතර ඉඩක් තියලා ඊළඟ පාර ගහද්දි මේ ගාන වෙනස් වෙනවා. ඒකින්ද හරියටම ගහන ප්‍රමාණය අපි තුමුකෝ අර ෆෝල් ගන් එක කෑල්ල ෆෝල් ගන් එක එන තැන තියෙනවනේ. ඒ කියන්නේ ගන් එකේ කට ළඟට ගහලා නවත්තනවා නම් අන්න එතනට තමයි අපි මේ ටාගට් කරගන්න ඕනේ. අන්න එතනට කොච්චරක් වදිනවද කියන එක. නැත්තම් මම නම් පුරුද්දක් විතර කට ළඟටම ගහන්න කියලා. බැතින් කට ළඟට ගහන එක ඇත්තට හොඳත් නෑ. මේ දැන් මේ කාලේ තෙල් නැති නිසා මම කඩ ළඟටම ගහන්න කියන නැත්තම් ෆෝල් ගන්න කේ තරමට තමයි අපි ගහන්න ඕනේ. ඉතින් ඔක තමයි ෆෝල් සිස්ටම් එක ගැන කියලා දෙන්න
අද මම මේ වීඩියෝ එක කරේ. හුඟක් කට්ටිය මේක දන්නේ නැහැ. ජපනිස් වලින් තියෙන ද අපරාධ මේක ලොකු වටිනා දෙයක්. ඒත් හුඟක් කට්ටිය මේක පාවිච්චි කරන්න දන්නේ නැහැ. මොන දන් එන්ජින් එක ස්ටාර්ට් කරනවා වලට පේනවා. එන්ජින් එක ස්ටාර්ට් වුණු නිසා දැන් 49 තිබලා දැන් මේ වෙද්දි රුපියල් 3ක් විතර පෙට්‍රල් ප්‍රමාණයක් පිච්චුණා. බලමු එන්ජින් එක ආය 557 රුපියලක පිච්චුණා. ඉතින් මේ විදිහට එන්ජින් එක ඕෆ් වෙනකල් පොඩි ප්‍රමාණයක් පිච්චෙනවා. මම මොකද ෆෝල් පොලිමේ ඉන්නේ වලට පේනවා. මම පෙන්වන්න එකත් මේ ෆියුල් පොලිමේ ඉන්නේ දැන් ළඟයි. ඉතින් ඔන්නම දැන් ඉතාමත් ළඟයි මට ෆෝල් ගහගන්න. දැන් මේ ෆියුල් ගහලා ඉවරලා මම මේක සීරෝ කරනවා. මේකත් ඔයාලට පුළුවන් වුණොත් පෙන්වන්නම්. එතනින් එහාට පිච්චන ගාන සම්පූර්ණයෙන්ම හරියටම හරි මේක. ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් ෆුල් ටැංක් තෙල් ගහලා තියෙන්නේ. ෆුල් කියන්නේ කට මට්ටම ගෙවුවා. දැන් උඩම කට්ට රූට්ටක් වෙලා ගියාට පස්සේ ෆිල් වෙන්නේ. ඉතින් මම දැන් ට්‍රිප් එක සීරෝ කරනවා. ට්‍රිප් එක සීරෝ කරලා ඔන්න යන්න පටන් ගන්නවා මම දැන්. ඔන්න එන්ජින් එක ස්ටාර්ට් වුණා. එන්ජින් එක ස්ටාර්ට් කළා බලන්න තප්පර කීපයක් යද්දිම රුපියලක් පිච්චුණා කියලා පෙන්නවා. මම පෙන්වන්නේ පිච්චන රුපියල් ගන්න. තෙල් කියන්නේ කෙලිම රුපියල් වලින් තමයි පිච්චන් පෙන්වන්නේ. ඇත්තට දැන් ගිල්ල ගැවුවොත් දැන් රුපියලක තමයි ගහන්න ඉච්චලා තියෙන්නේ. ඕකේ හරියටම හරි මේ කියන්නේ මේක පෙන්වන ගාන හරියටම හරි. මොකද මම ෆුල් ටැංක් ටු ෆුල් ටැංක් ගන්න නිසා මම මේක චෙක් කරලා බලලා තියෙන්නේ. මේක උඩින් පෙන්වනවා ලීටරයට කිලෝමීටර් කීයක් වැඩ කරනවා කියලා. මේ විදි 8.9යි. එතකොට රුපියල් 9ක දැන් පිච්චිලා තියෙනවා. ඔන්න ඔය පෙන්වන සියලුම දේවල් හරියටම හරි. මගේ වාහනේ නම් වාහනේ error එකක් නැත්තම් ඕක හරියටම හරි. ඔය ගාන follow කරලා තෙල් ගහන්න සහ අනිත් වැඩ කරගන්න පුළුවන් බය නැතුව. අක්වාගේ 100%ක් ඕක හරි. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මම තෙල් ගහපු තැනින් සීරෝ කරේ. ඉතින් මම ඉන්න තැනට දැන් කිලෝමීටර් 13ක් තියෙනවා හරියටම. දැන් කිලෝමීටර් 13ට කිලෝමීටරට ලීටරයට කිලෝමීටර් 25.7 ගාන පිච්චලා තියෙනවා. රුපියල් වලින් බැලුවොත් රුපියල් 214ක් හරියටම පිච්චලා තියෙනවා. මම ඉන්න තැනට සෙඩ් එකේ ඉඳන් මම ඉන්න තැනට 214ක් පිච්චලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපට මේකෙන් ප්‍රයෝජන ගන්න තියෙන්නේ මේ සිස්ටම් එකෙන්. ඉතියාලෝනේ ලංකාව ඇතුලේ කොච්චර ඇක්වරත තිබ්බත් 150කටත් වැඩි පිරිසක් මේ ඇක්වරතවල තියෙන ෆීචර්ස් ගැන හුඟක් අය දන්නේ නැහැ. මොකද ගොඩක් ඉත්තේවල් තියෙන ජපන් භාෂාවෙන්. ඉතින් මම පුළුවන් පුළුවන් විදිහට ඔයාලට මේ ෆීචර්ස් ගැන අරගෙන එනවා. වගේම අදත් ඔයාලට අරගෙන ආවේ මේ වාහනේ තියෙන සුපිරි ෆීචර් එකක්. ඉතියාලෝනේ අද වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. ඒ වගේම ඔයාලා ආසන ඇක්වරතයකට ඇක්වා එක ගැන ඇක්වා කියන්නේ බබෙක් නෙමෙයි යකෙක් කියන වීඩියෝ එක තියෙනවා. මෙන්න මෙතනින් මම කාඩ් එකක් දාන්නම්. මෙතනින් ගිහලා බලන්න ඇක්වා ඕෆ් රෝඩ් යන්න පුළුවන් කියලා පොඩි වීඩියෝ ගත්තෙන් ෂෝට් වීඩියෝ එකක් ගිහිල්ලා බලන්න. ඒ වගේම මතක් කරන්න කැමති ඔයාලා තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි පල්ලෙන් දානවා මෙහරින් දානවා අපේ චැනල් එකේ ලෝගෝ එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔයාලට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් වලට බලන්න කැමති නම් මේ අයිනෙන් තියෙන ඕල් කියන බටන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. එහෙනම් අයිතුඩේ හැම වෙනකල් හැමෝටම ජය වේවා.